අද මම පොඩි වැඩක් කරන්න බැලුවේ අපේ 11 ශ්‍රේණිය ළමයිට තියෙන පාඩමක් මූල්‍ය ප්‍රකාශය එහෙම නැත්නම් අවසාන ගිණුම. ඔහේ අවසාන ගිණුම පාඩමේ දල ලාභය, සුද්ධ ලාභය ඔය වගේ කාරණා කිහිපයක් තියෙනවා. මම හිතනවා මේ වැඩේ ලේසි මේ පොඩ්ඩක් කඩේක මුදලාලි කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මම මෙතන කඩයක් තියෙනවා. පොඩ්ඩේ යම් බලන්න. අපි ගිහින් බලමු. බලමු පොඩ්ඩක් එන්නකෝ වාරි බණි ගන්නෙත් නැහැ. එතකොට බලන්න. හරි උතනදී අපි දැක්කා මුදලාලි එක්ක කතා කරාම මුදලාලි මට කිව්වා පාන්ගෙඩිය විකුණන්නේ රුපියල් 140යි. ඒතර මුදලාලිට ඔය පාන්ගෙඩිය ලැබෙන්නේ ඊට වඩා අඩු ගානකද? අපි තුම 120කට කියලා. තොර 120ට පාංගෙඩිය මුදලාලි අරගෙන 140ට වික්කම් මුදලාලිට තියෙන රුපියල් 20ක ලාභයක්. ඔය ලාභේ මුදලාලිට අනිවාර්යයෙන්ම තියෙනවා. අපි ළමයිට කියන ඔය ලාභෙට දල ලාභය කියලා. දැන් පාංගෙඩිය 120ට හම්බෙනවා කිව්වට උතන තව තව වියදම් තියෙනවා. පාංගෙඩිය අරගෙන එන්න වියදම් තියෙනවා. පාන් විතරක් නෙමෙයි මුදලාලි විකුණන්නේ. තව බඩු ගොඩාක් විකුණනවා. ඒතර හැබැයි පාංගෙඩියක් හරි මොකක් හරි ගන්න භාණ්ඩයක් ගත්ත ගානට වඩා වැඩි ගානට වික්කොට ලාභයක් තියෙනවා නම් අපි ඔකට කියනවා මොකද්ද? දලලා. දැන් මම මුදලාලිගෙන් අහුවා මුදලාලි මේක වාගේ නියමම ලාභෙ නෙමෙයි නේ කියලා. ඒතර මුදලාලි කිව්වා නියමම ලාභෙ නෙමෙයි. ඇයි නියමම ලාභෙ නෙමෙයි වෙන්නේ? ඔය දලලාභය කියන එකෙන් මුදලාලිට දරන්න වෙනව තව වියදම් තොගයක්. දැන් ඔය විදුලි ගාස්තු සමහරට ඔය කඩේ මුදලාලිගෙ වෙන්න පුළුවන්. මුදලාලි සමහරලාට කුලියට කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කුලියට කරන මුදලාල්ලා ඉන්නවනේ. දැන් කුලියට කරන මුදලාලි කෙනෙක් ගත්තොත් එයා පුලිය ගෙවන්න ඕනේ. එයා සේවකින්ට වැටුප් ගෙවන්න ඕනේ. තව අපි ගත්තොත් රජයට ටැක්ස් දේවල් ගෙවන්න ඕනේ. මේ ඔක්කොම කරාට පස්සෙත් මෙයාට කීයක් හරි ඉතුරු වෙනවා නම් ඔකට අපි කියන්නේ මොකක් කියලාද? සුද්ධ ලාභය. එතකොට මේ සුද්ධ ලාභය, දල ලාභය ගණනය කිරීම තමයි 11 ශ්‍රේණියේ පොඩි උන්ට මූල්‍ය ප්‍රකාශ කියලා කතා කරන්නේ. දැන් ඔය මම කතා කරපු දේවල් වලට අමතරව තව වියදම් ගොඩක් තියෙනවා. තව පොඩි පොඩි ආදායම් ගොඩක් තියෙනවා. ඉතින් මේ ටික කතා කරනවා අපි ඉදිරියේදී. ඒ කියන්නේ මම දිනේස ලබන අඟහරුවාදා මේ ලංකාවේ හැම දරුවෙක්ටම සම්බන්ධ පුළුවන් වෙන්න ඔන්ලයින් වලින් මූල්‍ය ප්‍රකාශ නැත්තම් අවසාන ගිණුම් පාඩම ආරම්භ කරනවා. ඉතින් ඒකට පොඩි උදාහරණයක් හැටියට තමයි අපි කඩේ මුදලාලිව ගත්තේ. එහෙනම් අපි ඒ පාඩමට මම මේ ආදරණීය දූල පුතාලා 11 ශ්‍රේණිය හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම මේක දකින්න ආදරණීය දෙමව්පියෝ ඉන්නවා නම් එයාටත් කියනවා ලබන අඟහරුවාදා මේ ඔන්ලයින් ක්ලාස් එකට මේ ෆ්‍රී සෙමිනාර එකට සම්බන්ධ වෙන්න. අපි දරුවන්ට ලාභය කියන දේ සුපිරියටම උගන්වනවා. එහෙනම් දිනේශයට ගොඩක් ස්තුතියි මේ වැඩේට සම්බන්ධ වුණාට. ඔව් එහෙනම් ජය වේවා.